තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම විශ්වය ආශිර්වාදය සබදාමේ උපරිතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදය මගේ දරුවෝ හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අද හිතුවා සාමාන්‍ය දවසක වැඩ කටයුතු නිමා කරගන්නට නොහැකි දරුවන්ට අවශ්‍ය කරන ගුරුකමක් ලබා දෙන්නට ඕනි කියලා. ඇත්තටම මේ සියල්ලම ශක්ති ගුරුකම්. මේ ශක්ති ගුරුකම් වලින් ඔබට ප්‍රබලව ඔබේ ශක්තිය ඉහළ දන්වාගෙන ඔබට අවශ්‍ය කරන සීලූම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් බොහෝ දරුවන්ට මේ දීලා තියෙන ශක්ති ගුරුකම් වලින් ශක්තිය ආකර්ෂණය කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි ඒවා හොඳට මතක තියාගන්න ටික කාලයයි වරක් වෙන්නේ. මොකද ශක්ති ගුරුකම් වලදී ශක්ති ගුරුකම ඒ කරපු දවසින්ද දවස් දෙකක් තුනක් වෙනකම් තුනකින් පස්සේ ආයෙ අඩු වෙනවා. ආයෙ වැඩි කරන්න ඕනේ. ඒක නිසා තමයි සාමාන්‍ය මම කියනවා දවස් තුනකට සැරයක් මේක කරන්න ඕනේ කියලා. ඒක දිගටම කරන්න ඕනේ. ඔබ ඒක කරන කාලෙ වෙනකම් ඒක තියෙනවා. හැබැයි ඒ වගේ නෙමෙයි ඔගලගේ භාවය. භාවය වෙනස් කරගන්නකොට ඔගොලු මේ විශ ශක්තිය ආකර්ෂණයට අවශ්‍ය කරන ප්‍රබල ශක්තිය ඔබ විසින්ම ආකර්ෂණය කරන්නට හැකියාව තියෙන පරිදි ඔබේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්නකොට ඔබේ ඕරාවෙන් ප්‍රබලව මේ ප්‍රබල තරංග පිට කරනවා. ඒ වගේම ආකර්ෂණය කිරීම කරන්න පටන් ගන්නකොට ඔබට හැකියාව ලැබෙනවා අරිට වඩා ප්‍රබල තීව්‍රතාවයෙන් ශක්ති ආකර්ෂණය කරන්න. ඒ තීව්‍රතාවයට ඔබ නැවත ගුරුකමු සිද්ධ කරනකොට ඒ තීව්‍රතාවේ තව තව බල ගැන්වෙනවා. ඒකටම ඔබ ආශිර්වාද පලිගුසා ඉරුමැණි තව බල ගන්වමින් වැඩි කරගන්නකොට ඒ තීව්‍රතාවය කියන්නේ මොකක්ද? තමන් වෙතට එන කිරණ ප්‍රමාණය තව වැඩි වෙනවා. ඒකට ඔබට ඉතාම ප්‍රබලව තමන්ට අවශ්‍ය දේ සිද්ධ කරගන්න තියෙන අර ගැටලුකාරී තත්ත්වයන් කොහොම අයින් කළොත් ඔබට හැමදේම හරීම නිරවුල් හරීම සැනසීමෙන් පුදුමාකාර ජවයකින් සිද්ධ කරන්නට පුළුවන් වෙනවා. ඒක නිසා තමයි මම දරුවන්ට කියන්නේ මේව කොහොම එකිනෙකට බැඳිච්ච දේවල්. ඔබ නිවැරදිව අභ්‍යාස කරන්න ඕනේ. අභ්‍යාස කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? එකක් චක්‍ර උද්දීපනය කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. චක්‍ර උද්දීපනය වීම තුල මොකද්ද? අපි ඒකට මන්ත්‍ර අභ්‍යාස භාවිතා කරනවා, විවිධ අභ්‍යාස ක්‍රම භාවිතා කරනවා. අපේ තියෙන චක්‍ර අවහිරතා ඉවත් වෙලා අපිට හරීම ලේසියෙන් ආකර්ෂණ බලය වැඩි කරගන්න පුළුවන් වෙනවා. අපි ඒත් එක්කම ශක්ති ගුරුකම් වලට යනකොට ශක්ති ගුරුකම් වලිනුත් අපිට ප්‍රබලව ශක්ති ආකර්ෂණය වීම සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ක්‍රම දෙකකින් මේ විශ්වයේ තියෙන ප්‍රබල ශක්ති ආකර්ෂණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අපේ ඒකාකාරී ශක්ති පරාසය තියාගන්න ආශිර්වාද පරිගුසා හිරුමැණින් ප්‍රබලව හැමදාම සූර්ය කිරණින් බල ගන්වමින් අපි වෙතට ආකර්ෂණය කිරීම සිද්ධ කරනවා. මේ තුනෙන්ම අපේ බලය තව තව වැඩි වෙනවා. දැන් සාමාන්‍යයෙන් දරුවෙක් ගොඩාක් දරුවෝ මා වෙතට මේ ගැටලු අරගෙන එනවා, මගේ ගෙදර හදාගන්න විදියක් නැහැ, පොඩි කෑල්ලක් හදාගෙන ඉන්නවා, තාම මට ගේ හදලා ඉවර කරගන්න බැරි වුණා. දරුවෝ මේව කියනවා. ඒකට අවශ්‍ය කරන ශක්ති ගුරුකමක් තමයි අද මම ලබා දෙන්නේ. දරුවන්ට කියන්නට ඕනේ මම කරන්නේ ශක්ති ගුරුකම්. ශක්ති ගුරුකම් කියන්නේ ශක්ති විද්‍යාව තුළ ඔබට නොපෙනෙන මානෙක නිවැරදිව ඔබට අවශ්‍ය කරන ඒ විශේෂිත ශක්ති ආකර්ෂණය කරන විධික්‍රම තමයි මම ඔබට ලබා දෙන්නේ. ඒවා කිසි කෙනෙක්ට කරදරයක් ඇති කරන දේවල් නෙමෙයි. එහෙම දේවල් කිසි දෙයක් මම සාමාන්‍ය පොදු මාධ්‍යවල සඳහන් කරන්නේ නැහැ. මට ඇත්තටම මම කලින්ම එක දවසක් එක මන්ත්‍රයක් ලබා දුන්නා. ඒකත් මම අයින් කරා. ඒක ලබා දෙන්නේ නැහැ. ඒකත් ඒ දරුවන්ගේ භාවයේ පිරික්සලා දැන් සෞභාග්‍යර අඳුරට වැඩමුළුවට එන දරුවන්ට තමයි ගොඩාක් මන්ත්‍ර අභ්‍යාස දෙන්නේ. ඒවයිත් ඒගොල්ලන් කෙනෙක්ට කරදරයක් කරන දරුවෝද නැති අයද ඒගොල්ලන්ගේ භාවය හරියට පිරික්සලා තමයි ඒගොල්ලන්ට මන්ත්‍ර ලබා දීම සිද්ධ කරන්නේ. එහෙම නැතුව මට මන්ත්‍ර ලබා දීමුත් කරන්න බෑ. හැබැයි අපි විතෙන්දී මන්ත්‍රයක් භාවිතා කරනවා. මම කියන්නම් මොකද මන්ත්‍රය කියලා. ඔබට මේක සිද්ධ කරන්න පුළුවන්. හරි, මේක කරන්න ඕනේ දවස් තුනකට සැරයක්. අපි හිටමු අද පටන් ගත්තා නම් අද, ඊට පස්සේ හෙට, අනිද්දා ඇරලා ඊට පස්සේ ආයෙත් අනිද්දා නැවත කරන්න ඕනේ. උදේ කරොත් අනිවාර්යයෙන්ම හවසත් කරන්න ඕනේ.
එතකොට උදේ සාමාන්‍යයෙන් ඉර නැගින වෙලාවට මම මේ කියන විදිහට මේ දුම් හට්ටිය හදා ගන්න. මේ දුම් හට්ටියට අවශ්‍ය වෙනවා පොල් පලා. පොල් පලා ටිකක් ඕනේ. ඒ වගේම කටරොළු. කටරොළු මල් හරි කොළ හරි ටිකක් අවශ්‍ය වෙනවා. මෑ. මෑ කරල් වල කොළ ටිකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව කුරුඳු කොළ ටිකක්, පැංගිරි කොළ වර්ග තුනක්. ඒ කියන්නේ දෙහි දොඩම් නාරම් වෙන්න පුළුවන්. පැංගිරි කොළ වර්ග තුනක් තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් පැංගිරි කොළ එකක් හරි පාවිච්චි කරන්න. තුල්සි කොළ. මේ ඔක්කොම කොළ වර්ග ටික අමුවෙන් තමයි අවශ්‍ය වෙන්නේ. මොනා හරි දුම් හට්ටියක් හදාගන්න. ඒ දුම් හට්ටියට හොඳට එක පැත්තකට හොඳට ගිනි අඟුරු දාන්න. අනිත් පැත්තට මේ ඔගලෝ මේ සපේගත්ත කොළ වර්ග ටික දාන්න. මේ කොළ වර්ග ටික දාලා උදේ පාන්දර 6 වගේ වෙනකොට පටන් ගන්න. එතකොට තමයි හිරු එළිය වැටෙන්න පටන් ගන්න. 6 වගේ මොහොතේදී මුලින්ම තමන්ගේ හදාගෙන ඉන ගෙදර පිටිපස්සේ ඉඳලා ඉස්සරහා පැත්තට මේ දුම් අල්ලමින් මූල මන්ත්‍රය කියමින්. මූල මන්ත්‍රේ මම ඔබට දීලා තියෙනවා. මූල මන්ත්‍රය කියලා කියන්නේ මේ තියෙන පුතේ මූල මන්ත්‍රය. ඕම් සච්චිතානන්ද පරබ්‍රහ්මා පුරුෂෝත්තමහා පරමේතමා ශ්‍රී භගවති සමේතා ශ්‍රී භගවතේ නමහ. ඕම් සච්චිතානන්ද පරබ්‍රහ්මා පුරුෂෝත්තමහා පරමේතමා ශ්‍රී භගවති සමේතා ශ්‍රී භගවතේ නමහ. මේ මන්ත්‍රය කියමි. මේ මන්ත්‍රය එක දිගට කියන්න ඕනේ. කියමින් අර දුම් හට්ටිය අල්ලමින් නිවස පුරාම යන්න. හදලා තියෙන කොටස පුරා, ආයේ ඉහළ තට්ටුව හදන්න තියෙනවා නම් ඉහළ තට්ටුව පුරා අර විදියට අර කොළවල දුම වෙන කිසි දෙයක් දාන්න එපා. සමහර දරුවෝ මම මේ නිර්දේශ කරන කොළවලට අමතරව තව දේවල් දානවා. දැන් මේ ඊයේ පෙරේදා සෞභාග්‍ය රන්තරට වැඩමුළුවේදී පිළිවෙතක් දීපු දරුවේ මට කිව්වා තව මතක නෑ මොකක්ද දාපු දේ කියලා. එහෙම දැම්මා කිව්වා. ඉතින් අර කරපු දේ හරියට කෙරෙන්නේ නැහැ. නැවතත් ඒ දරුවට ආයෙත් මට නැවත ආයේ ඒ පිළිවෙතම නැවත කරන්න කියලා උපදෙස් දෙන්න උනා. මොකද වැරදි විදියට නම් කරන්න එපා. මොකද මේව ඔයගලන්ට හිතෙනවා හරි ලේසි, හරි සරලයි කියලා. නෑ එහෙම නෑ. මේවා මේ ඔබට නොපෙනෙන මානියක් ඉදලා මේ සියලු දේ කියලා දෙන්නේ. ඒත් ඔබ හරි විදියට කියලා දීලා තියෙන ඒ විදියටම කටයුතු කරන්න ඕනේ. දැන් මේක මේ මන්ත්‍රය කියමින් පිටිපස දොරටුවේ ඉඳලා ඉදිරිපස දොරටුවට යන්න. තමන් ඉස්සෙල්ලා අපි හිතමු එක තට්ටුවක වැඩ නිම කළා උඩ තට්ටුව අදා ගන්න බෑ කියලා. එහෙම වුණත් එහෙමයි. තමන් ඉන්න තැන ඉස්සෙල්ලා පිරිසිදු කරනවා. මේ 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 දුම හොඳට අල්ලන්න. අහුමුළු වලට යටට වම තැනටම අල්ලන්න. ඊට පස්සේ උඩ තට්ටුවට කියලා හොඳට ඒ උඩ තට්ටුවේ ටික අල්ලන්න. ඊට පස්සේ ගේ වටේට දුම අල්ලන්න ඕනේ. මේ මේ මන්ත්‍රය කියමින්. ඊට පස්සේ ගෙවත්ත වටේටත් මේ දුම අල්ලන්න ඕනේ. මේ විදිහට දවස් තුනෙන් තුනට. එක දවසක උදේ කරා නම් ආයේ හවස් වරුවෙත් කරනවා. ඊට පස්සේ ඊළඟ දවසෙදිම ඊළඟ දවසෙදිම ඊළඟ දවස පටන් ගන්නවා. මේ විදිහට එක දිගට මාස දෙකක් කරන්න ඕනේ. සමහර වෙලාවට දැන් මේ දරුවා අභ්‍යාස කරන ක්‍රමවේදය තුළ සමහරට දවස් දෙකක් කරනකොට දවසක් කරනකොට පවා මගේ දරුවන්ට මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා. මේක ඉතාමත්ම ප්‍රබල දෙයක්. ඔබ මේක කරලා උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔබට කොහෙන් හරි මුදල් ලැබෙයි ඉදිරි වැඩ ටික කරගන්න. හැබැයි මම දරුවන්ට ඉතාම ආදරෙන් මතක් කරනවා ණය මුදල් ලැබීම සෞභාග්‍ය ලැබීමක් නෙමෙයි. සමහර විට ණය ලැබිලා ඒ ණය ගෙවන්න පුළුවන් වීමක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිරවීම කොයි වෙලාවකම ණය මුදල් ලැබීම සෞභාග්‍ය ලැබීමක් කියලා දරුවෝ හිතන්න එපා. ඒක වැරදි. ණය කියලා කියන්නේ ඔබ හිර වෙන දේ. ණය වලට යන්න එපා. Tamanta ලැබීම් වෙයි. සමහර විට දරුවෝ මට කියනවා කවුරු හරි ගෙනල්ලා දුන්න සල්ලි මේකෙන් ඔයාගේ හදාගන්න කියලා. අම්මා ගෙනත් දුන්නා, තාත්තා ගෙනත් දුන්නා, පිටරටේ ඉන්න කවුරු හරි දුන්නා, යාළුවෙක් දුන්නා. සමහරට ලැබෙන්න තිබිච්ච මුදලක් මට ලැබුණා.
විදිහට දරුවෝ කියනවා මෙන්න මේව තමයි තමන්ට තමන් මේ මේ බ්ලොකේජ් එක අයින් වුණා කියන්න තියෙන සාධකේ තමයි මේවා. එතකොට ඔබට සියලුම අර අනවශ්‍ය ශක්තිය නිතින්ද ඉවත් වෙලා ඔබ වෙතට මුදල් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මුදල් මිටි 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 ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඔබට මේ වෙලාවේදී මේ දුම අල්ලන ගම මේ ආශිර්වාද කරන්න. එතන ඉන්න හැම තැනටම ආශිර්වාද කරන්න. සෞභාග්‍යය දැන් මම දරුවන්ට කියලා තියෙනවානේ මායරන්නතර විතර මායරන්නතර විතර මේම අර මේ මේ මන්ත්‍රය කියන ගම මෙහෙම හැම තැනටම ඉන්න. හිතින් මනසින් ඉන්න. මෙහෙම ආශිර්වාද කරන්න. මේක කරන්න. කරනකොට ඔබට හිතාගන්න බැරි ක්‍රමවේදයක්. සමහර දරුවන්ට ලක්ෂ ගණනින් මුදල් වාසනා ලැබෙන ලොතරැයි වාසනා. ඒවහිම තමයි පුතේ. ඒක කියාගන්න බැරි විදිහට සමහර විට ඔබ මොනව හරි දාලා තියෙනවා නම් ෂෙයාස් අරගෙන තියෙනවා නම් ෂෙයාස්වල වටිනාකම වැඩි වෙන්න පුළුවන්. මොනවා හරි ක්‍රමයක් මගේ දරුවන්ට ඒ විදිහට ලැබිලා තියෙනවා. සමහර දරුවන්ට අන්තර්ජාලයෙන් මුදල් ලිපෙයිම තුලින් හිතාගන්න බැරි විදිහේ බාණ්ඩ විකිණීම් වූ විවිධ විවිධ ක්‍රමවලින් මුදල් ලැබෙන්න පටන් ගන්නවා. ඒකෙම තමයි. දරුවන්ට එක කරන්න පුළුවන්. ඔබ එක කරන්න. ඔබට එක කරන්න පුළුවන් කම තියෙනවා. ඒක දරුවන්ට කියන්නට ඕනේ. මේක තමයි දරුවන්ට මතක් කරන්නට ඕනේ දෙය. ඉතින් අවශ්‍ය වුණම දරුවෙකුට සෞභාග්‍ය රැඳුරුතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. අන්තර්ජාලයේ මුදල් ලිපීමේ පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව අවශ්‍ය වුණම දරුවෙකුට. මොකද මම මේකෙදි කියලා දෙන්නේ තනිව ඔගලන්ට ඔගලන්ගේ හැකියාවල් මත කරන්න පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ ක්‍රමවේදය. ඒක ක්‍රමයක් නෙමෙයි, ක්‍රම ගොඩාක් තියෙනවා. ඔබට ගැළපෙන ක්‍රමය ඉසල ඔක්කොම ටික අධ්‍යයනය කරන්න. එතකොට ඔබට දැනේ ගැළපෙන ක්‍රමය. ඒ පිළිබඳව තව තව දැනුමත් වෙන විදි. මොකද පුතේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීම කියන්නේ එක තැනක කොටු වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ අපි මොනවා හරි එක්ක වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් ඇප් එකක් මොනවා හරි දෙයක් පාවිච්චි කරන්නේ. ඒවයි ක්‍රමවේදයන්නේ. අද තියෙන ක්‍රමය නෙමෙයි ඊළඟ දවසේදී. එතකොට ඔබ යාවත්කාලීන වෙන්නට ඕනේ. ඒ යාවත්කාලීන වෙන විදිය ඒ හැමදේම මම මෙතෙන්දී දරුවෝ කොටු කරගෙන අල්ලකෙන්නේ නැහැ. මම තමයි ගුරුවරයා. ඔබ මගෙන් මේකෙහෙම නැහැ. ඔබට තනියෙන් දැනුම හොයාගෙන යන්න අවස්ථාව මම මෙතෙන්දී කියලා දීලා තියෙනවා. ඉතින් self study කරන්න පුළුවන් දරුවෝ විතරයි මේකට සම්බන්ධ වෙන්නට ඕනේ. මොකද එහෙම නැති අයට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. ඒක නිසා එහෙම හැකියාව තියෙන දරුවන්ට මේ පාඨමාලාව ඉතාමත්ම ප්‍රයෝජනවත් පාඨමාලාවක් වෙයි. අඩි මුදලකට කුඩා ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරන්නට ඒ වගේම තමන්ට අවශ්‍ය කරන ශක්තිය අන්තර්ජාලයෙන් මුදල් උපයන්නට ඔබේ ඔබකාව තියෙන්නට ඕනි ප්‍රබල ශක්තිය. ඒ ශක්තිය ලබා ගන්න මම ඔබට උදව් කරනවා. ඉතින් අවශ්‍ය වුණම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් මේක වීඩියෝ 72ක පාඨමාලාව. ඒකට සම්බන්ධ වෙලා අධ්‍යයනය කිරීම සිදු කරන්නට පුළුවන්. ඒ වගේම සිම්පල් ලයිෆ් පැලතවණේ ඔබට දීපු පිපෙන මල් වර්ග ඇඳුම් කළ ලබා ගන්න පුළුවන් අධිශක්තියේ සුසර වෙන පැල වර්ග ඔසු පැල වර්ග සහ මන් දරුවන්ට පාරම්පරික භෝගවල බීජ ඇතුළත් බීජ පැකට් එක සහ යෝධ බතල් දඬු ලබා දෙන අවශ්‍ය දරුවන්ට ලබා ගැනීම සිදු කරන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බවෙමු. තෙරුවන් සරණයි මම දරුවෝ හැම දිනාටම. පේජ් එකේ පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ගිහිල්ලා අවශ්‍ය ඕනම පාඨමාලාවකට ආශිර්වාද ඵලින්දු ලංකාවේ දරුවන්ටත් විතරයි දරුවන්ට ලබා ගන්න පුළුවන් ඒ වන් අවශ්‍ය නම් ඒවට හැම දෙයකම ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් පිටවට වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැමදෙනාට.